මගෙන් ඊයේ මාධ්‍ය වේදිකේ ඇහුවා විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක කතා කරන්න නැද්ද කියලා. මම කිව්වා මෛත්‍රීපාලත් එක්ක අපි නෙවෙයි කතා කරන්නේ මෛත්‍රීපාල අපිත් එක්ක කතා කරන්න. ඇයි එයානේ 2015 ජනවාරි මාසේ කිව්වේ මේක අහෝසි කරනවා කියලා. එයාට මේක පාර්ලිමේන්තුවෙන් කරගන්න ඕන නම් එයා අපිත් එක්ක කතා කරන්න. අපි ඊ රනිල් වික්‍රමසිංහ හම්බුණා. රනිල් වික්‍රමසිංහට කිව්වා මේක අහෝසි කරන්න එකඟද නැද්ද? ඔහුට එකඟ නැහැ කියන්න බෑ. ඔහු එකඟයි කියලා. හැබැයි ඌ කියන වචන අස්සෙම තියෙනවා. එකඟයි කිව්වට මේක කෙරෙන්න නම් දෙන්නේ නැහැ වගේ එක. හැබැයි අපු උස්සා ධර්මින් තිබෙනවා. ඇයි? මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රට විශාල විනාශයක් ඇති කරලා තිබෙනවා. දේශපාලන සංස්කෘතිය විනාශ කරලා තිබෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස විනාශ කරලා තිබෙනවා. දේශපාලන පක්ෂවල ගරුත්වය නැති කරලා තිබෙනවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අපි උස්සා ධර්ම. අහෝසි කරන්න බැරි වුණොත් මේ වසර ඇතුළත ජනාධිපතිවරණයක් එනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 9 වෙනිදාට කලින් නව ජනාධිපතිවරේ දිවුරුන් දෙන නම් විඳර කලින් අන්තිම සිනසුරාද තමයි දෙසැම්බර් 7. දැන් දෙසැම්බර් 7 වෙනිදාට කලින් ඡන්දෙ දියන්න ඕනේ. මැතිවරණ කොමිසමෙන් කියලා තියෙනවා අන්තිම සිනසුරාද වෙනකන් ඉන්න බෑ, සතියක්වත් කලින් තියන්න ඕන කියලා. මොකද අන්තිම සිනසුරාද බැරි වෙලාවත් ඡන්දයක් තියාගන්න බැරි තත්වයක් આવුත් 9 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපති වෙනෙක් ඉන්න. ඒ නිසා සතියක්වත් කලින් තියන්න ඕන කියලා. එහෙම වුණොත් නොවැම්බර් 30 ඡන්දෙ. විධායක ජනාධිපතිවරු අහෝසි කරගන්න බැරි වුණොත් නොවැම්බර් 30 අපේ රට ජනාධිපති ඡන්දෙ. නොවැම්බර් 30 ජනාධිපති ඡන්දෙ තියන්න ඔක්තෝබර් මාසේ 12 වෙනිදා වෙනකොට නාම යෝජනා අරගෙන අවසන් කරන්න ඕනේ. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා නාම යෝජනා ගන්න නම් සැප්තැම්බර් මාසේ 28 වෙනිදා වෙනකොට මැතිවරණ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කියන්නේ එළබෙන සැප්තැම්බර් මාසේ 28 වෙනිදා වෙනකොට අපේ රටේ ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න ඕන. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා නාම යෝජනා කැඳවන්න ඕන. නොවැම්බර් මාසේ 30 වෙනිදා ඡන්දෙ තියන්න. එතකොට අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා උත්සාහ දරනවා. පාර්ලිමේන්තු ඡන්දයක් ඊට කලින් ගැනීම සඳහා උත්සාහ දරනවා. හැබැයි ඒව අපේ උත්සාහයක්. හැබැයි උත්සාහයෙන් අපිට කරගන්න පුළුවන් ද බැරිද කියන එක රඳාපවතිනවා. හැබැයි අපි කැමති වුණත් අකමැති වුණත් විවස්ථාව අනුව උපරිම වශයෙන් නොවැම්බර් මාසේ 28 වෙනිදා වෙනකොට උපරිමින්ද පුළුවන් ඒ දක්වා විතරයි ජනාධිපති වරණයක් ප්‍රකාශයටපත් වෙනවා. මෛත්‍රීපාල සිරිසේනට ඕනනම් ඊට කලිනුත් පුළුවන්. එයාම ඉල්ලනවා නම් එයාට නැවත ජනාධිපති ඡන්දයක් කැඳවීමේ හැකියාව තිබෙනවා. කොහොමවත් අවසාන ගත නොවැම්බර් 28 වෙනිදාට කලින්. ඒ නිසා දැන් අපේ රටේ තීරණාත්මක මැතිවරණයක් මේ වසරේ ඒමට නියමිතව තිබෙනවා. මොකද කරන්නේ? එළබෙන ජනාධිපති වර්ණයේදී ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පොදු ජන ව්‍යාපාරය සමග එකතු වෙන බහුජන ව්‍යාපාරයකින් තරඟ වැදීමට නියමිතයි සාධක. තරඟ වැදීම